සහන් මිල පාලනය කරන්න පසුගිය රජයේ කලක් මෙන් ජාත්‍යන්තර වෙළඳපොළෙන් අඩු මිලට සහල් ලංකාවට ගෙනල්ලා වෙළඳපොළ පුරාම බෙදා හැරීම මේකෙදී ඕනෙම මාෆියාවක් පාලනය කරන්න පුළුවන් හැබැයි එතනදී ඉතිහාසයේ වෙලා තියෙන්නේ සහල් මාෆියාව පාලනය වෙලා තියෙනවා සහල් මිල අඩු වෙලා තියෙනවා සහල් ගෙන්නීමට සම්බන්ධ ඒ විෂය භාර අමාත්‍යවරු කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත මුදලක් හොරකම් කරලා වංචා කරලා තිබෙනවා කියන එක පිළිබඳ අල්ලස්සා දූෂණ කොමිසමේ පැමිණිලි රාසියක් තිබෙනවා ඔබතුමාට මම සඳහන් කළ පරිදි 2015 වර්ෂයේදී මේ ආණ්ඩුව ආපුම ගමන් වෙළඳපොළේ කිසිදු සහල් ලිංගයක් නැතුව මෙට්‍රික් ටොන් 275000කට අධික ප්‍රමාණයක් 275357ක් ගෙනල්ලා තියෙනවා මෙහිදී සිද්ධ වෙලා තියෙන වංචාව හොරකම බිලියන 6කට වැඩි කියලා තමයි තක්සේරු කරලා තියෙන්නේ මෙයා සම්බන්ධයෙන් ඒ විෂය භාර අමාත්‍යවරයාට නඩු පවරන්නට කියලා කියලා තියෙනවා නමුත් නඩු පවරලා නැහැ ගරු කතානායකතුමනි මේ නිසා අපිට පාර්ලිමේන්තුව වශයෙන් වගකීමක් තියෙනවා මේ මහා පරිමාණ හාල් හොරකම සම්බන්ධයෙන් අපක්ෂපාත සම්පූර්ණ පරීක්ෂණයක් කරලා ඒ හා සම්බන්ධිතව අදාළ පාර්ශ්වයන්ට ඔවුන්ගේ තරාතිරම නොබලා දඬුවම් පමුණුවන්න මොකද මේ අත්‍යවශ්‍ය කාර්යයක් දෙක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ ප්‍රතිපත්තියට මාරු වෙන්න අපිට ඉඩ දෙන්නේ නැහැ ඒ කියන්නේ හාල් පිටරටින් ගෙන්නන්න ඉඩ දෙන්නේ නැහැ. ගෙන්නන්න ඉඩ දෙනවා නම් ඉතා පහසුවෙන් මේ මිල පාලනය කරන්න පුළුවන්. නමුත් ඔබතුමාට මම සදාන් කරන්න කැමැති නාඩු සාල්, සම්බසාල්, කැකුළු සාල් කියන සාල් වර්ග තුනේම මිල මේ අවුරුදු සමයේදීත් පාලනය කරලා තිබුණා රුපියල් 100ට වඩා අඩු මිලට. අපිට පාලනය කරන්න බැරි වුණේ කිරි සම්භා අනිත් දේ පමණයි. ඒ සඳහා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ආරක්ෂිත තොගය සඳහා සාල් තොගය පවත්වාගෙන ගිහිල්ලා සතොස සහ සමුපකාර හරහා මේ බෙදා හරින්. ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යාංශය සහල් මිලදී ගත්තේ නැහැ ඔබතුමාලගේ රජයේ සමේ. දැන් ගරු කෘෂිකර්ම අමාත්‍යතුමා වීඅලවි මණ්ඩලයේ හරහා සහල් මිලදී ගැනීම කරනවා. මේ ආරම්භයේ විතරයි. ලබන කන්න වෙනකොට මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳනවා. හාල් මේ රටට ගේන්නේ නැතුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තීන්දුවක් කරන් දෙනවා ඒක හොඳයි. ඒකේ වාසිය අපේ ප්‍රදේශවල හම්බන්තොට පොළොන්නරුව ගොවියන්ගේ අතට යනවා වීමිල වැඩිවීමත් එක්ක. අපි අහන්නේ ඔබතුමාගෙන් මේ හාල් මිල පාලනය කරන්න බෑ අපි තමයි මේකේ හයිය තියෙන මිනිස්සු කියලා ව්‍යාපාරිකයෝ කියන එකට යට වෙලා ඉන්නවනම් දුවක් විදියට ගැසට් ගහලා දවස ගානේ අකුලෝ ගැනීම තරහා මේ රටේ පාරිභෝගිකයට දෙන පණිවිඩේ මොකක්ද? අපි කිසිම තර්ජනයකට බියෙන් ඉඳලා නැහැ. තමුන්වහන්සේලා තමයි තර්ජනයට බියෙන් ඒ කාලය තුලදී වී මිලදී නොගත්තේ. දැන් කෘෂිකර්ම අමාත්‍යතුමා ඉතාම පැහැදිලිව තරංකාරී ලෙස මිලදී ගැනීම කරලා තියෙනවා. දැන් අද දවසේ අපිට සතොසට හා සම්පකාර ව්‍යාපාරයට හාල් සම්පූර්ණයෙන් සපයන්නේ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යතුමාගේ මඟ පෙන්වීමෙන් ඒ අමාත්‍යාංශයේ. ඒ මිල අපි පාලනය කරලා තියෙනවා. අපි කිසිම රාජ්‍ය හෝ පුද්ගලිකාංශයේ ආයතනයකට දන ගහන ආණ්ඩුවක් නෙමෙයි. ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග අපි ගන්නවා. බොහොම ස්තුතියි. Breaking.lk.